wedlock. Pegasus. Ano slip pa no? Ito galawan de. Yung hole slip pa na ito. मैंने मेरे रोलर एक मैं करो करा ने मैं के पालु दुलाती बोलते हैं मैं का स्लिप पे नहीं तो ओके ना मैं करो कोने का मैं हेमी इटे एंगल दे रहा बलान नॉन हरी एक रंग हम कैसे अपने इतने तो हमें किसे रख देंगे ये क्या टुकड़ा करने राइट मैं के नूल लेते रहते हैं बोलते हैं मैं एक अप्रस्त करना मैं में दे नूल लेते नहीं पड़ूँगा मैं में दे नूल कर ले ट्रेड बाइन नहीं पड़ूँगा मैं तो नहीं मैं तो कर ले मैंने में इतने इधर से मैं लूपर करना लूपर इधर मैं जब मैं जगत इन्होंने तीन लेकिन तभी मैंने में एक करना पुट्टे पुट्टे का गलों में सिल रिमूव द पुट सिल लगे
කලර් අපි සයින් පේපර් එකකින් සයින් කරනවා. මේ ලෝකරේ මේ පොයින්ට් එක මේ පොයින්ට් එක මොට්ට වුණාමත් මේක වෙනවා. ලෝකරේ මොට්ටලා දින අපි අලුත් ලෝකරයක් මේකට දාන්න වෙනවා. පොයින්ටර් දෙකේ යපෙන්ච දින පේනවා. පොයින්ට් එක තමයි ඩැමේජ් එක තියෙන්නේ. පේනවද? ආ කොළු ආ නේද? Tá bom,
මෙන්න මේ ලූපරේ යන ඉද බලන්න හරියන්නේ නැහැ නේද? අපි මේ ලූපර ගැන වැඩි විස්තරයක් දැනගමු. කොහොමද බලාගන්නේ? මේ ලූපරේ මෙන්න මෙතන පොයින්ට් එක. ඔයාලට පේනවද මෙතන? මේ පොයින්ට් එක මෙතන ඩැමේජ් වෙලා තියෙනවා. මේදී මේක තියෙන්න ඕනේ හරියට නීඩල් තුඩක්. ඒ කියන්නේ ඉදි කට්ටක තුඩක් වගේ තියෙන්න ඕනේ. පේනවද මම ඉස්සර වීඩියෝත් කිව්වා. ඔක ඩැමේජ් වුණොත් හරියටම තියෙන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් මේ ඉදි කට්ටත් දැක්කම මේ ඉදි කට්ටෙත් මේ නීඩල් දෙකක් මෙතන මාන මැෂින් ඉදිකටු දෙකක් තියෙන්නේ මේ ඉදිකටෙත් මෙන්න මේ ඉදිකට ඩැමේජ් අපි යන උඩ මොට්ටලා තියෙන්නේ මේක ඕකේ මෙන්න මේ වගේ තියෙන්න ඕනේ ලූපරේ පොයින්ට් එකත් ඒ වගේම තියෙන්න ඕනේ හරි දැන් මේක ඩැමේජ් වුණාම අපි මොකද කරන්නේ මේ ලූපරේ ඩැමේජ් වුණාම අපි කරන්නේ මම සයින් පේපර් එකක් ගන්නවා සයින් පේපර් කැරලක් කරගන්න එකසිය සාමාන්‍යයෙන් මම හිතන්නේ පොඩි රෆ් එකක් ලොකු රෆ් එකක් ගන්න එපා සාමාන්‍යයෙන් 200 වගේ අරගෙන මෙන්න මේ තුඩ මෙහෙම ගන්න මැෂින් එක තියලා වුණත් ගන්න පුළුවන් ඔයගලන්ට මේක ගලවන්නම අවශ්‍ය නැහැ. ඔන්නෝම ගන්න. නැත්තම් මැෂින් එක තිබ්බොත් මේක ඔන්න ඔය විදිහට ගන්න. ආය යටපැත්තෙමත් මෙහෙම ගන්න. උඩ පැත්තෙමත් ඔහම ගන්න. වැඩියෙන්ම ගන්න යන්න එපා. සාමාන්‍යයෙන් මේ පොයින්ටර් එක මොට්ට නැති එක මේ වෙනකන් විතරක් ගන්න. right මේක ගාලා පෙන්වන්නේ දැන් මතය තියෙන හින්දා මට පුළුවන් මේක මේ පැත්තෙන් ගන්න යන්න එපා මේ පැත්තෙන් ස්ට්‍රේන් කරන්න එපා කොයිලා ආවද
දැක්ක පොඩ්ඩක් හැබැයි ඒක තියෙනවා. ඒක මම මේ කළුතින් එකක් දැම්මේ මෙන්න මෙහෙමවත් තියෙන්න බෑ. දැක්ක ඔක ෆුල් ෂාප් එකට තියෙන්න ඕනේ හරියට නීඩල් පොයින්ට් එකක් වගේ තියෙන්න ඕනේ. නමුත් මේක හොඳ තත්ත්වයට ගන්න බෑ 100%. දැන් නූල් ස්ලිප් වෙනකොට මම කරටම් පොයින්ටර් එක කිව්වොත් එහෙම ලූපරේ පොයින්ට් එක වලට ඇල්ලුවාම පේරනවා. දැන් සාමාන්‍යයෙන් මෙතනින් මෙහෙම අපි නියපොත් එක්ක සාමාන්‍ය නියපොතනේ අතින් ඇල්ලුවත් අතින් ඇල්ලුවාම මේ පොයින්ටර් එක මෙන්න එහෙම ඇල්ලුවාම මෙතන නිකන් නැවිල වගේ තියෙනවා නම් මෙතනට අහු වෙනවා. හරිද? මෙතන නැවිල වගේ තියෙද්දි මෙතන නිකන් මේ කොක්කක් වගේ තියෙද්දි මම ටොක් මෙතන මෙහෙට පයින් නෑ. එතකොට ඔන්න ඕගානට අහු වෙනවා. හරිද? එහෙම අහු වෙනවා නම් අනිවාර්යෙන් ලූපර් එක ඩැමේජ් කියලා අපි හිතා ගන්න. ලූපර් එක තව ඩැමේජ් වෙන හේතුව තමයි මෙන්න මේ පැතිවල. මෙන්න මේ පැත්තේ මේ නූල යන පැත්ත තියෙනවානේ. මෙන්න මේ පැත්ත කාලයක් යනකොට මේක දිරනවා. සාමාන්‍යයෙන් හුඟක් කාලයක් ලූපරේ තිබ්බොත් එහෙම මෙන්න මේ අවට මේ කාණුවක් වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ නූල බහින්නේ මෙයා මෙතනින්. ඉන්නක නූලක් දාලා පෙන්න. නූල එතනින් ඇවිල්ලා මෙන්න නූල වහම ආවහම නූල මෙන්න මේ කාණුව දිගේ මෙතන සෙට් කරනවා. මෙතන මේ හෝල් එක කාණුවට මොකද්ද කියන්නේ? නහම දැන් මෙතන වෙනවා මේ නූල එළි නැහැ නේ. නූල ඇතුලේ තියෙන්නේ පේනවා. ඒකනේ දිගටක් හා සමාන තමයි මේක ඇතුලේ යන වෙන තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ හැරි ඩැමේජ් වෙන පුළුවන් ලූපර් එක. එතකොටත් නූල් ස්ලිප් වෙන්න හේතු කරනවා වෙනවා. එතකොට මේ පැත්තෙන් මේ වුණොත් එහෙම ඩැමේජ් වුණොත් නම් මොකුත් කරන්න බෑ. එතකොට මේක මාරු ලූපරේ මාරු කළාම දාන්න ඕනේ. නමුත් මේ පොයින්ටර් එක පොඩ්ඩ ඩැමේජ් වුණොත් මේ වගේ පොඩි ස්ලිප් රිපෙයර් එකක් කරලා ගන්න පුළුවන් සයින් රෙප් පේපර් එකකින්. හරිද? මේ පැත්ත සමරකට නූල් ඩරේ මේ ඩස්ට් එක ගිහලා මෙන්න මෙතන බ්ලොක් වෙන්න බලනවා. ඒකනේ මේ නූලත් එක්කම එන පොඩි පුළුන් වෙලා නිකන් කෑල්ලක්. ඒකනේ ඩස්ට් එකත් එක්ක. එහෙම වුණාම මේක අපි ටෙන්ෂන් එකකින් අපි ගතනින් කොච්චර බුරුල් කරත් මෙයා මෙතනින් තද කරලා තමයි නූල් ඇතුළට යන්නේ. එතකොට එතන බලන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඔන්න ඔහම ලූපර් එක තියෙන. ඔන්න මෙතන තමයි ඩොට් එක තියෙන්නේ. මේක කාණුව. මෙතන අනිත් ඩොට් එක කරපැත්තෙන් තියෙන. මෙන්න මේ පොයින්ටර් එක හරියටම තියෙනවා. මේ පොයින්ටර් එක කැඩුණාට පස්සේ ඩැමේජ් වුණාම පොයින්ටර් එක හිටින්නේ මෙන්න මෙහෙම. ඔන්න. එතකොට මෙතනින් වදින්නේ නැහැ. හරිද? ටයිමින් තියෙනකොට අපි ඉදිකට්ටක් තෝරන්නේ කොහමද? ඉදිකට්ටක් අපි තෝරනකොට මෙහෙම ටියුසරක් හරි මොකක් කරලා ටියුසරේ තියෙනවා. ටියුසරේ තියන්න තියලි වෙල්ල මේක එහෙම ඊට මෙහෙම කරකවන්න. කරකවුවාම මේ ඉදිකට්ට ඩැමේජ් කියලා ඔයාලන්ට පේනවා. ඩැමේජ් නේ. අනිත් ඉඳි කට්ට බලන්න. දැන් හොඳ රෝල් වෙනවා නේ මේ පැත්ත. මේ පැත්ත බෙන්ඩ් එකක් නැහැ නේ. මේ පැත්ත බෙන්ඩ් එකක් තිබ්බනම් මේ හොයා ගන්න පුළුවන් ඔය. මේව තමයි සාමාන්‍ය බෙන්ඩ් එකක් තියෙනවා කියලා අපි ඇහැට හොයන්නේ. හරිද?
එතකොට ඉදිකට අපි ලූපරේ ටයිමින් තියනකොට ඉදිකට තියෙනවා මෙතන බෙන්ඩ් එකක් මෙතන ගැප් එකක් පොඩි කාණුව මේ හිඩසක් වගේ මේ පැත්තෙන් බලහම හොඳට පේනවනේ කරකවල බලන්න එතන හොඳට ගැප් එකක් තියෙනවා මේ පැත්ත කාණුවක් තියෙනවා අර ලූපරේ වගේම මේක දිගේ තමයි මේ කාණුව දිගේ තමයි මේ නූල බහින්නේ ඉස්සර පැත්ත හරිද ඉතින් මේක සයින් එකෙන්ද පේන්නේ හරියට ඕලන ඉදිකට ගත්තොත් ඔයගලන්ට පේනවා මෙන්න මේ ගැප් එක මෙන්න මෙතනින් තමයි ලූපරේ ගෙතෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ ලූපරේ මේ පැත්ත බැලුවාම මෙන්න මෙහෙම ලූපරේ ටයිමින් එක සෙට් වෙනවා හරියට මෙන්න මෙතනින් ඔන්නෝම යන්න ඕන මේ ඉදිකටු දෙක දිනවනේ ඩබල් නීඩල් එක යනකොට ෆැට් ලොක් එකේ ෆැට් ලොක් ඔන්නෝම සෙට් වෙන ගෙන මෙහෙම යනකොට මෙයා මෙහෙම මේක තිස්සෙනවා මේක තිස්සෙනකොට මේක ඉස්සෙල්ලා යනවා ඊට පස්සේ දෙවෙනි නූල දෙවෙනි එකකින් ගන්නවා හරිද පළවෙනි එකෙන් මෙයා මෙහෙම ගන්නකොටම මෙතනට සෙට් වෙන්න ඕනේ මෙන්න මේ හරියට වගේ ඔව් සෙට් වෙනවා දෙවෙනි එක ආයේ ඉස්සෙනකොට දෙවෙනි එක පටන් ගන්නවා මෙයා මෙතනට ගන්න එතකොට නූල මෙයා ගන්නවා මේ පැත්තේ මේ දි කට්ටේ නූල තමයි මෙයා ගන්න පළවෙනි සැරේ හරිද දෙවෙනි සැරේ ආයි ඔහම ගිහිල්ලා ආයි ආයි මෙහෙම ඇවිල්ලා මෙන්න මේ පැත්තේ නූල ආයි මෙයා ඇදලා ගන්නවා මේ පැත්තට දාලම් පෙන්නන්න පළවෙනි පොයින්ට් එකේ මෙයා මෙහෙම ගත්තා දෙකේ මුල් දෙක මෙහෙම එනවා ආයි මේක ඉස්සෙනවා ඕක හැම දෙක ගත්තා අර ගත්තට පස්සේ ආයි මේ ලූපර මේ පැත්තට පස්සට බහිනවා ඒක තමයි ටයිමින් එක ඊළඟට ටයිමින් එකෙන් මේක නූල් දෙකම මෙහෙම ඇදලා ගන්න ආයි මෙහෙම යනවා ආයි ඔහම ගන්න මේ පැත්තෙන් බැලුවොත් සොරි ආම ගත්තා ආයි මේ පැත්තට එනකොට මේ පැත්තෙන් ආම ආම ගන්නවා හරි ටයිමින් එක මේක ගෑවෙන්න මේක ගෑවි නොගෑවි වගේ යන්න ඕනේ මෙතනින් හරි චුට්ටක් සාමාන්‍යයෙන් බැරි වුණොත් ගෑවුණට කමන්නේ මේ පැත්තේ ගෑවි නොගෑවි යන සැසිර තමයි වැඩියෙන්ම හරියටම සෙට් වෙන්න ඕනේ
හරි පැහැදිලි ඇති කියලා මම හිතනවා බොහෝ දුරට මේ ඇවිල්ලා එක ටයිමින් එකක් විතරයි ඒ කියන්නේ ප්‍රධාන ටයිමින් එක මේක නීඩල් ටයිමින් එක කියන්නේ ප්‍රධාන ටයිම් එක මේක නීඩල් එක සාමාන්‍යයෙන් උස මට්ටමක් තිබ්බොත් එහෙම උඩ නීඩල් බාර් එකෙන් අපිට මේක පල්ලෙහාට උස්සලා උඩට පල්ලෙහාට අපි මේ නීඩල් බාර් එකෙන් හදා ගන්න පුළුවන් හරි එහෙනම් සාමාන්‍ය බේසික් දෙයක් කියවුණා කියලා මම හිතනවා තව වීඩියෝ වලින් මම වීඩියෝස් ගේන්න මොකද එතන ගාමන්ට් එකක් තියෙන නිසා පොඩ්ඩක් ශබ්ද බද්ද වැඩි නිසා අපිට වීඩියෝ කරන්න ටිකක් අමාරුයි ශබ්ද අඩුම තැනක පොඩි ප්‍රයිවට් එකේ මහාන තැනක ඇරෙන්න ගියොත් තමයි මට සෙවින් මැෂින් වීඩියෝ එකක් ගේන්න පුළුවන් තව මැෂින් වලට මම ගේන්නම් ඔයගලන්ට ආයි පැට්ලොක් වලත් ආයි ගේන්නම් හෙම් කටර් එකක් වගේ හෙම් කටර් මැෂින් එකක් එතකොට හෝලොක් එකක් වයිට් පෝට්‍රේට් බටන් හෝල් බටන් ඇටච් ඔයගේ මැෂින් වලත් පොඩි පොඩි පොල්ට් අරන් ගන්න සාමාන්‍ය බටන් වල බටන් ඇටච් කරන්න තරනටම දන්නේ නැහැ නමුත් සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් දන්නවා ඒ දන්න ටික අනිවාර්යෙන් කියලා දෙන්න හැමෝටම සුබ දවසක් ජය වේවා ඊළඟ වීඩියෝ හම්බ වෙමු